හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි මේ කරගෙන ආපු අභිධර්ම සාකච්ඡා මාලාවේ, එහෙම නැත්නම් දේශනා මාලාවේ අභිධර්මයේ 44 වෙනි දවසයි අද. ඉතින් අපි දැන් දිගටම සාකච්ඡා කරගෙන ඉන්නේ කුමක්ද කියලා පොඩ්ඩක් නැවතත් මතක් කරමු. අපි මුලදීම රූපකාණ්ඩේ සාකච්ඡා කරලා ඊට පස්සේ චිත්තකාණ්ඩේ සාකච්ඡා කරලා දැන් මේ චෛතසික කාණ්ඩේ තමයි සාකච්ඡා කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ අතරත් මේ චෛතසික රාශි 3 අතරින් අන්‍ය සමාන රාශිය, ඒ කියන්නේ චෛතසික 13 අතරින් සර්වතිත්ත සාධාරණ චෛතසික 7යි ප්‍රකීර්ණ චෛතසික 6යි මේ වෙනකොට සාකච්ඡා කරලා අවසන් වුණා. ඊට පස්සේ අකුසල රාශියේ චෛතසික 14ම පසුගිය අවස්ථාවවලදී සාකච්ඡා කරලා අවසන් වුණා. ඉතින් අපිට දැන් සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මේ සෝබන රාශිය. එතකොට මේ සෝබන රාශියේ යටතේ තියෙනවා චෛතසික 25ක්. මොනවද මේ චෛතසික 25? තවදුරටත් බෙදීම් වශයෙන් කතා කරනවා නම් සෝබන සාධාරණ චෛතසික 19, එහෙම නැත්නම් 19ක් තියෙනවා. ඊට පස්සේ විරති චෛතසික කියලා 3ක් තියෙනවා. අප්‍රමාණ චෛතසික කියලා 2ක් තියෙනවා. ඊට පස්සේ ප්‍රඥා චෛතසිකය කියලා තවත් චෛතසිකයක් තියෙනවා. ඉතින් මෙහෙම තමයි මේ සෝබන රාශියේ චෛතසික 25 දෙන්නේ. ඉතින් දැන් අද පටන් අපි මේ සෝබන රාශියේ චෛතසික 25 ගැන තමයි සාකච්ඡා කරන්න අදහස් කරන්නේ. ඒ අතරිනුත් පළමුවෙන්ම සාකච්ඡා කරන්න යෙදෙන්නේ මේ සෝබන සාධාරණ චෛතසික 19. ඉතින් මෙතනදී ඇයි මේවට සෝබන සාධාරණ චෛතසික කියලා කියන්නේ කියලා මොකන්ද කියලා අපි විමසලා බලනවා නම් මේ සියලුම සෝබන සිත්වල, ඒ කියන්නේ දැන් අපි මේ වෙනකොට දන්නවනේ චෛතසික සමාවෙන්න, අපි මේ වෙනකොට දන්නවා මේ සිත් කෙටි ක්‍රමයෙන් 89කුත් දීර්ඝ ක්‍රමයෙන් 121කුත් තියෙනවා කියලා. එතකොට මේ අතර අපි මුලදිම කතා කරනවා මේ අකුසල සිත් 12ක් ගැන. ඊට පස්සේ අපි කතා කරා අහේතුක සිත් 18ක් ගැන. ඊට පස්සේ ආයමත් අපි කතා කරා සෝබන සිත් තමයි ඉතුරු සියල්ල. ඉතින් මේ කතා කරන සියලුම සෝබන සිත්වල, ඒ කියන්නේ එහෙම නැත්නම් තවත් විදිහකින් කියනවා නම් අර අකුසල සිත් 12ෙත්, අහේතුක සිත් 18ෙත් හැර ඉතුරු සිත් සියල්ලෙහිම ඒකාන්ත වශයෙන් යෙදෙන චෛතසික තියෙනවා 19ක්. එතකොට මේ චෛතසික 19 තමයි මේ සෝබන සාධාරණ චෛතසික 19 කියලා කියන්නේ. ඉතින් මේ සෝබන සාධාරණ චෛතසික 19 මේ දැක්වෙන ආකාරයට 19ක් තියෙනවා. අපි නම් වශයෙන් කියනවනම් එකින් එක සද්ධාව, සතිය, හිරිය, ඔත්තප්පය, අලෝභය, අදෝසය, తත්‍ර මජ්ජතාව, කායපස්සද්ධිය, චිත්තපස්සද්ධිය, කාය ලහුතාව, චිත්ත ලහුතාව, කාය මුදිතාව, චිත්ත මුදිතාව, කාය කම්මඤ්ඤතාව, චිත්ත කම්මඤ්ඤතාව, කාය පාගුඤ්ඤතාව, චිත්ත පාගුඤ්ඤතාව, කායුජ්ජුතතාව, චිත්තුජ්ජුතතාව කියලා. කායුජ්ජුකතාව, චිත්තුජ්ජුකතාව කියලා මේ ආදි වශයෙන් චෛතසික 19ක් තියෙනවා. ඉතින් මේ චෛතසික 19ෙම හැම වෙලාවෙම මේ සෝබන සිත්වල යෙදෙන නිසා සමහර චෛතසික මේ අපිට හරි අමාරු වෙන අවස්ථා තියෙන්න පුළුවන් තේරුම් ගන්න. මේ විශේෂයෙන්ම සමහර චෛතසික මේ අපි සාමාන්‍යයෙන් යෙදෙන කාම සිත්වල යෙදෙද්දී එහෙම ගොඩාක් දැනෙන්නේ නැහැ. ඒක නිසා ඒවා හරි සියුම්. අනිත් එක මේ චෛතසික සියල්ලම එකට යෙදෙන නිසා මේ එකින් එක වෙන්වෙන් කරලා හඳුනා ගන්න බැරි තරම් එකට සම්ප්‍රයෝග වෙලා පහළ වෙන හින්දා මේවා වෙන වෙනම මේ තේරුම් ගන්න හරි අමාරු අවස්ථා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ දැනුම එකතු කර ගැනීම වශයෙන්
සමහර අවස්ථාවලි තමන්ට එක නොතේරුණා කියලා ආදර්යමත් වෙන්නේ නැතුව, මොකද මේ චෛතසික සහ සිත්සා ඒ සියල්ල මේ පරමාර්ථ ධර්ම සියල්ලේ සියල්ල ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනෙන්නේ විදර්ශනා භාවනාවේදී තමයි. ඊට කලින් මේ අපි ඉගෙන ගන්න සියල්ලම මේ අපි අහලා දැනගන්න ඥාණයෙන් අවබෝධ කරගන්න දේවල්. ඉතින් ඒක නිසා දැන් අපි ධර්මයේ තියෙන ආකාරයට මේ එක එක චෛතසික එකින් එක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට හැකි ශක්ති ප්‍රමාණයෙන් අපි මෙතන ඉඳලා මේ එක් එක් චෛතසිකය බලමු. ඉතින් මේ සෝබන සාධාරණ චෛතසික අතරින් පළවෙනියටම තියෙන්නේ මේ සද්ධාව කියන චෛතසිකය. ඉතින් මේක මේ බොහෝ දෙනෙක් අහලා තියෙන චෛතසිකයක්. ඒ වුණාට මේ කොහොමද ධර්මයේ තියෙන්නේ කියලා අපි තවදුරටත් විමසලා බලනවා නම්, දැන් මේ ඇදහිය යුතු වූ බුද්ධාදී වස්තුන් කෙරෙහි පැහැදීම, බුද්ධාදී වස්තුන් කෙරෙහි විශ්වාසය සද්ධාව කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් මෙතනදී මේ විශේෂයෙන්ම දැනගන්න ඕන, අපි පස්සේ මේ ගැන විශේෂයෙන් සාකච්ඡා කරමු, මේ සමහර පුද්ගලයන්ට මේ බුද්ධ ධර්ම සංඝ කියන ඒ තෙරුවන් හැර වෙනත් දේවල් ගැනත් පැහැදීම තියෙනවා. ඒ කියන්නේ දැන් අන්‍ය ආගමික ආදී පුද්ගලයන්ට තමන්ගේ ශාස්ත්‍රු වහන්සේ, එහෙම නැත්නම් ඒ ආදී තමන් වන්දනා කරන යම් කිසි වස්තුන් තියෙනවා නම් හිරු, ඊට පස්සේ සඳු ඔය ආදී, ගස් කොළන් ඔය ආදී එක එක දේවල් වලට වඳින ආදී පුද්ගලයොත් ඉන්නවා. ඉතින් ඒ ආදී පුද්ගලයන් සම්බන්ධයෙන් තියෙන ඒ පැහැදීමට මේ සද්ධාව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. අපි ඒකන පස්සේ සාකච්ඡා කරමු. ඉතින් විශේෂයෙන්ම දැනගන්න මේ බුද්ධාදී වස්තුන් කෙරෙහි පැහැදීම, බුද්ධාදී වස්තුන් කෙරෙහි විශ්වාසය තමයි සද්ධාව කියලා කියන්නේ. ඉතින් මේ පැහැදීම කියලා කියන්නේ ඒක පිළිගන්න ස්වභාවය. ඉතින් දැන් මේකත් මේ විශේෂයෙන්ම මේ ධර්මයට අවතීර්ණ වෙද්දී අත්‍යවශ්‍ය දෙයක්. මොකද දැන් මුලදී සාමාන්‍ය ධර්ම කරුණු මේ සාමාන්‍ය ඕන කෙනෙකුට තේරෙනවා. දැන් ඕන කෙනෙකුට තේරෙන්න සාමාන්‍ය ප්‍රඥාවකට අවබෝධ වෙන ප්‍රමාණයට තියෙනවා. දැන් උදාහරණයක් හැටියට සතුන් මරන්න හොඳ නැහැ, ඊට පස්සේ සොරකම් කරන්න හොඳ නැහැ, ඔය ආදි වශයෙන් දේවල් සාමාන්‍ය කෙනෙකුට තේරෙනවා. ඊට පස්සේ ඊට වඩා තවත් සියුම් කාරණා කිව්වොත්, දැන් දානය දුන්නහම ඒකේ විපාකයක් තියෙනවා කියන දේ සාමාන්‍යයෙන් භෞතික විදිහට පෙන්වන්න දක්වන්න බෑ. එතකොට ඒ කොටස වෙනම තමන්ට නොදේරෙන පරාසයේ තියෙන දේ තේරුම් ගන්න තව පොඩ්ඩක් ඊට වඩා අරට වඩා සද්ධාවක් ඕන. ඉතින් ඊටත් වඩා තව සද්ධාවක් ඕන මේ අපි දැන් කතා කරන මේ දාන, සීල, භාවනා, ඊට පස්සේ පරමාර්ථ ධර්ම, ඊට පස්සේ මේ පටිච්ච සමුප්පාදය, ඔය ආදි වශයෙන් ආයතන ධාතු, ඔය ආදි වශයෙන් ඉතා ගැඹුරු කරුණු ඉගෙන ගද්දි තමන් දන්නේ නැහැ තමන් මේ බුදුන් වහන්සේගේ ශිෂ්‍යෙක් මි බුදුන් වහන්සේ තමයි දන්නේ කියලා බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ආදී සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් නැත්නම් ඒ ගමන එතනින් නවතිනවා. ඒක නිසා මේ සද්ධාව කියන දේ මේ විශ්වාසය කියලත් විශේෂයෙන්ම දක්වන්න ඕන. මොකද මේ සද්ධාව නැතුව එක තැනකින් එහාට මේ ධර්මයේ තුල යන්න බෑ. මොකද මේක අපිට ගෝචර නැති දෙයක් නිසා, අපි මීට කලින් මේ මාර්ගයේ ගිහිල්ලා නැති නිසා. ඉතින් කොහොමද මේ සද්ධාව කියන්නේ හරියට? මේ දැන් සුද්ධ ජලයේ සමීපයේ පිහිටි වස්තුන්ගේ මේ ඡායාව පෙනෙනවා. දැන් අපි හොඳ පිරිසුදු ජලයක් කමයට ගියාම ඒ ඡායාවන් පෙනෙනවා. එතකොට මේ ජලයේ තියෙනවා මේ වස්තුන්ගේ ඡායාව පිළිගන්නා ස්වභාවයක්, එවත් ඡායාවක් ප්‍රවේශ වීමට ඉඩ දෙන ස්වභාවයක්. ඒක තමයි ඒ ජලයේ තියෙන පැහැදීම. අන්නේ ඒ වගේම මේ අපේ හිතට මේ සැබෑදී සැබෑ හැටියට පේන්නේ, එහෙම නැත්නම් බුද්ධාදීන් පිළිගන්නා ස්වභාවයෙන් බුද්ධාදීන්ගේ ගුණයන්ට පිවිසෙන්න, ධර්ම රත්නේ, සංඝ රත්න ආදී ඒ උත්තම ත්‍රිවිධ රත්නයන්ගේ ගුණයන්ට පිවිසෙන්න
සත්‍යයට පිවිසෙන්ඩ ඉඩ දෙන ස්වභාවය තමයි එහෙම දෙන ස්වභාවයක් හිතෙහි තියෙනවා. ඒක තමයි පැහැදීම. එම නැත්තම් විශ්වාසය කියන්නේ තේ පැහැදීමටයි. එතකොට මේක තවත් විදිහකට මේ ධර්මයේම තියෙන උදාහරණයක් හැටියට කියනවා නම්, දැන් මේ සක්විති රජ්ජුරුවන්ට තියෙනවා, මේ සක්විති රජවරු කියලා පිරිසක් ඉන්නවා, මේ පින්නතුන් මේ පිරිස අහලා ඇති, මේ මුළු මුළු පෘථුවියටම රජ වෙන රජ කෙනෙක් ඉන්නවා. මේ දැන් කාලේ නැති වුණාට ඒ ආයුෂ වැඩියෙන් තියෙන යුගල, ඒ කියන්නේ මනුෂ්‍ය ආයුෂ මේ අසංකේ ඉඳලා පහලට බැහැගෙන ඇවිල්ලා අවුරුදු 10 වෙනකන් කාලා තියෙනවනේ. ඉතින් ඒ අයාදි කාලවල වැඩි ආයුෂ තියෙන කාලවල මේ පෘථුවියට සක්විති රජු කියලා රජ කෙනෙක් පහළ වෙනවා. එතකොට ඒ රජතුමාට මේ විශේෂයෙන් පහළ වෙන රත්නයක් තියෙනවා, ප්‍රසාද මාණික්ක කියලා. ඉතින් මේ මේ රජුගේ උදක ප්‍රසාද මාණික්ක කියන මේ මාණික්කයේ තියෙන විශේෂත්වය කොච්චරද කියනවා නම්, ඒක මේ ඕනම බොරදියකට දාපුහාම ඒ බොරදියෙහි මේ මඩ සෙවල ආදී ඔක්කොම මේ පහලට ගිලා බැහැලා මේ වතුර ඉතාම හොඳට, ඒ කියන්නේ බොන්න සුදුසු තත්ත්වයට පිරිසුදු වෙනවලු. ඒ කියන්නේ දැන් ඒකට උදාහරණයක්ත් තියෙනවා. දැන් සක්විති රජුගේ ඒ ඔක්කොම හමුදාව එක්තරා ගඟකින් ගොඩ වුණාම, දැන් මේ හමුදාව කිව්වහම මේ අපි දැන් කාලේ හිතන හමුදාව වගේ නෙමෙයි, සක්විති රජුරවන්ට ඉන්න හමුදාව මේ කෝටි ප්‍රකෝටි ගානක අතිවිශාල හමුදාව. එතකොට මේ අශ්වයෝ, එතකොට අලි, මිනිසුන්, රත ඔයාදී මේ වර්ග හතරක කොටස් සහිතව අතිවිශාල හමුදාවක්. එතකොට මේ හමුදාව මේ ගඟකින් එගොඩ වුණාම මේ ගඟ මොන වගේද කියලා Tamanට සාමාන්‍යයෙන් අවබෝධයක් එනවා නම්, එතකොට මේ ගඟ හොඳටම බොර වෙනවා. ඒ වුණත් ඒ අවස්ථාවේදී මේ සක්විති රජුරංග මේ උදක ප්‍රසාද මාණික්කේ බොරදියේ දාපුහාම ඒ සියලුම දේවල් ගිලා බැහැලා ජලයේ පැහැදෙනවලු ඒ බොණ්ඩ පුරුවන් ප්‍රමාණයට. අන්න ඒ ආකාරයට ඒ උදක ප්‍රසාද මාණික්කේ බොරදියේ දාපුහාම මඩසෙවලාදී ගිලා බැස ජලයේ පැහැදෙනවමෙන් යම්කිසි පුද්ගලයෙක්ගේ సంతාන, එහෙම නැත්නම් ඒ සිටිවිලි පරම්පරාවේ මේ සද්ධාව පොදුනහම මේ හිතේ තියෙන බොරගතිය, එහෙම නැත්නම් කුසලයට බාධක වූ අකුසලය, එහෙම නැත්නම් තවත් විදිහකට අපි කියනවා මේ හිතේ තියෙන නීවරණ ධර්ම ඉපදී නැති වෙලා යනවා, සිතින් පහ වෙලා යනවා. ඒ වෙලා එහෙම වෙලා හිත පැහැදෙනවා. ඒ හේතුවෙන් පැකිලීමක් නැතුව සද්ධාව ඇති අයට එහෙම වුණහම එයා තමන් කැමති විදිහේ ඕනෑම පිනක යෙදෙන්න පුළුවන්. ඉතින් දැන් අපි දන්නව නම් දැන් මේ එහෙම වුණහම තමයි මේ ඒ පුද්ගලයන්ට මේ දන් දෙන්න පුළුවන් වෙන්නේ, සිල් රකින්න පුළුවන් වෙන්නේ, භාවනා කරන්න පුළුවන් වෙන්නේ, ඔයාදි වශයෙන් විවිධ පින්කම් කරන්න පුළුවන් වෙන්නේ ඒකාන්ත වශයෙන් මේ සද්ධාව තියෙන නිසාම තමයි. ඉතින් දැන් මේක තවත් තේරුම් ගන්න ඕන දෙයක් තමයි, දැන් මේ පුණ්‍ය ක්‍රියා විශේෂෙහි මේ ඉදිරියට ගමන් කරන බවත් මේ සද්ධාවේ තවත් ලක්ෂණ. දැන් එක ලක්ෂණයක් තමයි මේ අකුසල ආදී දේ යටපත් කරලා මේ බුද්ධ ආදී ඒ ගුණයන්ට ඇතුල් වීමට ඉඩ දෙන ස්වභාවය. ඒක හරියට තේරුම් ගන්න ඕන මේ සක්විති රජුගේ උදක ප්‍රසාද මාණික්කෙන් අර බොරදී මේ තියෙන මඩසෙවල ආදී අයින් වෙනවා වගේ. එතකොට මේ සද්ධාවේ තවත් ලක්ෂණයක් තියෙනවා. මොකක්ද මේ ලක්ෂණය? දැන් මේ අපි සාමාන්‍ය පුද්ගලයෝ මේ පුණ්‍ය ක්‍රියා විශේෂෙහි මේ ඉදිරියට ගමන් කරන්නේ නැහැ. දැන් මේ අපිට බොහොම පහසුයි මේ සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයන්ට මේ කාම ලෝකයේ කාම වස්තුන්ගේ මේ ඒ කාමයන්ගේ රසේ විඳිමින් ඒක විඳිමින් ඒ ආදි වශයෙන් ජීවත් වෙන්න ඉතාම පහසුයි. ඒකට විශේෂ මේ උත්සාහයක් ඕනේ නැහැ. මේ සින්දුවක් අහන්න, එහෙම නැත්නම් මේ තමන් කැමති විදිහක චිත්‍රපටියක් බලන්න, තමන් කැමති විදිහ ආහාරයක් ගන්න, එහෙම විශේෂ ක්‍රියා විශේෂ උත්සාහයක් වමනා වෙන්නේ නැහැ. ඒ වුණාට මේ පුණ්‍ය ක්‍රියා විශේෂෙහි ඉදිරියට යන්න මේ විශේෂ බලයක් ඕන වෙනවා. ඉතින් ඒ බලය ලබා දෙන්නේ මේ සද්ධාවේ සද්ධාවෙන් තමයි. ඒකත් ඒ සද්ධාවේ තවත් ලක්ෂණයක්.
ඒකටත් මේ ත්‍රිපිටකයේ තියෙනවා එක උදාහරණයක්. දැන් මේ එක නපුරු සතුන් ගහන ගංගාවක් තියෙනවා. එතකොට නපුරු සතුන් ගහන ගංගාව මේ නපුරු සතුන් එහෙම නැත්නම් අපි හිතනවා ගංගාවත් මේ සැරපහන් මේ ගංගාවත් වේගයෙන් ගලන නිසා මේ ගඟ දෙපැත්තේ මේ මිනිස්සු රැස් වෙලා ඈතර වෙන්න බයෙන් ඉන්නවා. මේ එක පැත්තක මිනිසුන්ට අනිත් පැත්තට අනිත් පැති මිනිසුන්ට අනිත් පැත්තට යන්න බැරුව මේ ආකාරයට ඉන්දි එතනට පැමිණෙනවා එක්තරා පුරුෂයෙක්. ඒ පුරුෂයා පැමිණිලා ඒ පුද්ගලයා පළමුවෙන්ම ගඟට බැහැලා ඒ තමන්ගේ තියෙන ඒ හැකියාව නිසා ඒ ඉදිරියට ගමන් කිරීමේ ලක්ෂණේ බය නැතිකම නිසා මේට පිවිසීමේ බය නැතිකම නිසා ගඟට බැහැලා අන්නයවත් කැඳවාගෙන ඉදිරියට යනවා. ඒ යමින් අන්යන්වත් ගඟෙන් එතර කරවනවා. ඉතින් මේක මේ වීර පුරුෂයාගේ එක්තරා ලක්ෂණයක්. එතකොට මෙතනදි මේ කියන්නේ මේ කුසල කර්ම විෂයෙහි ඒ වගේම ඉදිරියට යෑම මේ සද්ධා විසින් කරනවා. හරියට අර ගඟ දෙපැත්තේ හිටපු පුද්ගලයන්වත් එතර කරගෙන තමනුත් ඒ ගඟෙන් එතර වෙනවා වගේ මේ සද්ධාවට පුළුවන් මේ කුසල ක්‍රියා විෂයෙහි මේ සද්ධාව ඉදිරිපත් වෙනකොට ඒ එක්කම අර තමන් දැන් අපි දන්නවනේ සිතත් සමග තවත් චෛතසික ධර්මයන් යෙදෙනවා කියලා. ඒ සම්ප්‍රයුක්ත ධර්මයොත් ඒකට අනුකූලවම ඒ තමන්ට අයත් ක්‍රියාවේ යොදනවා. ඒක නිසා තමයි හරියට අර අනිත් පුද්ගලයන්වත් එකතු කරගෙන මේ වීරපුරුෂයා ඉදිරියට යනවා වගේ මේ සද්ධාව ප්‍රබල වුණාම ඒ අනිත් චෛතසිකේනොත් ඒ කුසල ක්‍රියාවට අනුකූලව කරවීමින්ම ඒ කුසල ක්‍රියාවෙහි යෙදෙනවා. එතකොට මේකත් මේ තවත් ශ්‍රද්ධාවේ තියෙන ලක්ෂණය. ඉතින් මේ ආකාරයට තමාට අනුකූල කරවා ගැනීම වශයෙන් සම්ප්‍රයුක්ත ධර්මයන් කෙරෙහි අධිපතිකමක් දක්වනවා මේ ශ්‍රද්ධාවට. දැන් මේ පින්නතුන් අහලා ඇති මේ ශ්‍රද්ධාව එක්තරා අධිපති ධර්මයක් කියලත් කියනවා. එතකොට දැන් මොකද්ද එතනදී කරන්නේ? මේ ප්‍රතිපක්ෂ ධර්මයන් විසින් හොලවන්න බෑ. හරියට අර ගඟේ ඉන්න මේ නපුරු සතුන් නිසා මේ වීර පුරුෂයා හෙළුණේ නැහැ වගේ මේ සද්ධාව අධිපතිකම දක්වද්දි එහෙම නැත්නම් සද්ධා ඉන්ද්‍රියක් කියලත් කියනවා. මේ විශේෂයෙන් අපි පස්සේ මේ බලධර්ම අධිපති ප්‍රස ඉන්ද්‍රිය ආදි වශයෙන් පස්සේ සාකච්ඡා කරමු. එතකොට තවත් අපිට මේ ගැන විස්තර විභාග දැනගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට මේ ප්‍රතිපක්ෂ ධර්මයන් විසින් නොසෙල්විය හැකි තවත් බලයක් මේ සද්ධාවේ තියෙනවා. ඒක නිසා මේ පින්කම් කිරීමේදී මේ ඒක නිසා මේ සද්ධාව බලයක් වෙනවා කියලා කියනවා. එතකොට ඒ කුසලයන් ගන්නා වූ ස්වභාවයෙන් මේ අතක් වගේත් කියලා කියනවා. එතකොට දැන් අපි දන්නවා මොකක්ද එකක් මේ හිත පහදවල හිතට කුසලයන්ට ඇතුල් වෙන්න දෙන එක. දෙවැනි කාරණේ තමයි හරියට අර ගංගාවෙන් එතර වෙනවා වගේ කුසල විශේෂෙහි පසුබසින් නැතුව ඉදිරියට යන එක. එතකොට ඊළඟ කාරණයක් හැටියට දක්වන්න පුළුවන් හරියට මේ කුසලයන් ගන්න අතක් වගේ කියලා. එතකොට ඒක නිසා මේ සකල සම්පත් ලබා දෙන්නා වූ ස්වභාවයෙන් මේක මේ ධනයක් වගේත් කියලා කියනවා. නිර්වාණ සංඛ්‍යාත ඵලයේ ලැබිය හැකි වෙන ස්වභාවයෙන් බීජයක් වෙනිය කියලා කියනවා. ඉතින් මේ ආකාරයට මේ සද්ධාව විශේෂයෙන් අපි තේරුම් ගන්න ඕන. එතකොට දැන් අපි අර කලින් කතා කරා වගේ දැන් මේ අමූලික සද්ධාව සහ ආකාරවති සද්ධාව කියලා මේ සද්ධාව ආකාර දෙකකට බෙදෙනවා. දැන් අර අමූලික සද්ධාව කියලා කියන්නේ දැන් සමහර වෙලාවට මේ මිත්‍යා දෘෂ්ටිකයන්ට මේ ඔවුන්ගේ පරිකල්පිත දෙවිවරුන් එහෙම ඒ වගේ දේවල් මේ ශාස්ත්‍රූවරයන් කෙරෙහිද ඔවුන්ගේ ශ්‍රාවකයන් කෙරෙහිද ඇතිවන්නා වූ පැහැදීම කියන ලද සද්ධාව නෙමෙයි කියලා දැනගන්න ඕන. ඒ සද්ධාවගේ ආකාරයෙන් පවත්නා වූ මිත්‍යා මෝක්ෂයක්. විචාරයකින් හෝ අවබෝධයකින් තොරව ඇති කරගන්නා වූ විශ්වාසයට ඇදහීමට භක්තියට අමූලික සද්ධාව කියලා කියනවා.
එතකොට මේක විශේෂයෙන් දැනගන්න ඕන, මේක මේ විචාරයක් නෑ, අවබෝධයක් නැතුව එක නිකම්ම මේ එක්තරා විදිහක තමන් විසින් ඇති කරගන්නා වූ මිත්‍යා අදහසක්. එතකොට ඒකට මේ අමූලික සද්ධාව කියලා තමයි කියන්නේ. ඉතින් මෙතන මේ බුදු සමයෙහි දක්වන සද්ධාව ආකාරවති සද්ධාව. එතකොට මෙතනදි මේ ආකාරවති සද්ධාව කියලා කියන්නේ මේ උදා මේ මජ්ඣිම නිකායේ විමංසක කියන සූත්‍රයට අනුව ආකාරවති සද්ධාව මේ හැම වෙලාවටම මේ විචාර පූර්වකව ඇති කරගත යුත්තක් කියලා දක්වෙනවා. ඉතින් යම් පුද්ගලයෙකු භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයයිද, ධර්මයේ මැනවින් ප්‍රකාශිතයයිද, සංඝයා නිවැරදි මඟට ප්‍රවිෂ්ඨ වී ඇද්දයිද ස්ථීර වශයෙන්ම පිළිගන්නවා නම්, හේතු සහගතව පැමිණේ නම් එය ආකාවති සද්ධාවයි. මේ ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇති කරගන්නා අවිච්ඡ ප්‍රසාදය කියලා කියනවා. ඉතින් දැන් මේක විශේෂයෙන්ම අපිට ඇති කරගන්න පුළුවන් හොඳම දේ තමයි මේ වැඩියෙන් වැඩියෙන් මේ ධර්මයේ අධ්‍යයනය කිරීම. එතකොට මේ ධර්මයේ නිවැරදිව මුලින් ඉඳලා හරියට අධ්‍යයනය කරනවා නම්, එතකොට මේ ධර්මයේ තියෙන කාරණා තවන්ට හොඳින් අවබෝධ වෙද්දී මේ බුද්ධ ධර්ම සංඝ කෙරෙහි මෙයාදී වශයෙන් අවිච්ඡ ප්‍රසාදය ඇති වෙනවා. එතකොට ඒකට තමයි මේ ආකාවරපති සද්ධාව කියලා කියන්නේ. එතකොට මේ අභිධර්ම ක්‍රමයට අනුව මේ සද්ධාව කියන චෛතසිකයේ ලක්ෂණය, රසය, පච්චුපට්ඨානේ, පදට්ටානේ කියන්නේ මොකක්ද කියලා අපි දැන් මේ වෙනකොට හැම පරමාර්ථ ධර්මයක් ගැනම සාකච්ඡා කරගෙන ඉන්නේ නිසා මේ සද්ධාව සම්බන්ධයෙන් මේ ලක්ෂණය කියලා කියන්නේ ඇදහිම. එහෙම නැත්නම් අරමුණ කරා වැද ගැනීම තමයි මේ සද්ධාවේ ලක්ෂණය වෙන්නේ. එතකොට මේකේ රසය එහෙම නැත්නම් කෘත්‍ය වන්නේ හරියට අපි අර කලින් කතා කරා වගේ උදක ප්‍රසාද මාණික්කයෙන් මෙන් පැහැදවීම, හිත පහදවනවා. එහෙම නැත්නම් සඩ පහරක ඈතර කරන්න කුසේ පෙරදැරවි පැනීම හෝ කෘත්‍ය. මොකටද මේ පෙරදැරවි හෝ පැනීම හෝ කරන්නේ? මේ කුසල පක්ෂේ සම්බන්ධයෙන් එන කුසල සිත්වලදී. එතකොට මේ සද්ධාවේ තමන්ට වැටහෙන්නේ කොහොමද? නොකැලඹීම වැටහෙන ආකාරයයි. දැන් අපි දන්නවනේ දැන් මේ අකුසල සිත් කොහොම යෙදුණත්, මේ ලෝභ, ద్వේස, මෝහ සහගත සිත් කොහොම යෙදුණත් මේ සිත්වල තියෙනවා කැළඹෙන ස්වභාවයක්. ඒ කියන්නේ අපි දන්නවනේ මේ අකුසල සිත්වල මේ උද්දච්චය ආදී වශයෙන් යෙදෙන නිසා අනිවාර්යයෙන්ම ඒ සිත් කැළඹිලා තියෙන්නේ. උද්දච්චය හැම අපි දන්නවා මේ සර්වචිත්ත අකුසල සාධාරණ චෛතසිකයක් නිසා. ඒ වගේ ස්වභාවයක් නැහැ මේ කුසල සිත්වල. ඊටාම මේ සංසුන් ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට මේ සද්ධාව තමන්ට වැටහෙනවා නොකැළඹීම ආකාරයෙන්. එතකොට මේකට ආසන්න කාරණේ එහෙම නැත්නම් පදට්ටානේ වෙන්නේ පැහැදිය යුතු වස්තුම තමයි. එතකොට පැහැදිය යුතු වස්තුව පිළිබඳ නිශ්චය හෝ ඇදහිය යුතු වස්තුව හෝ ආසන්න කාරණේ වෙනවා. එතකොට දැන් මේකට විශේෂයෙන් දැනගන්න ඕන මේ සත්පුරුෂයන් ඇසුරු කරන එක, සද්ධර්මයේ ශ්‍රවණය කරන එක, ඒ වගේම යෝනිසෝ මනසිකාරය, ඊට පස්සේ ධර්මානුධර්ම ප්‍රතිපදාව, ඊට පස්සේ ඔයාදී වශයෙන් සෝතාපට්ටි අංග පදට්ටාන වෙනවා. හස්ත වස්තු බීජයක් වගේ. ඉතින් මේ කාරණා හින්දා තමයි මේ සද්ධාව කියන චෛතසිකයට ආසන්න කාරණේ හැටියට ධර්මයේ දක්වන්නේ. ඉතින් ඔය ආකාරයට තමයි මේ කුසල සාධාරණ චෛතසිකවල පළවෙනි චෛතසිකය සද්ධාව ගැන ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට මේක සියලුම කුසල සිත්වල යෙදෙන නිසා කුසල සාධාරණ චෛතසිකයක් වෙනවා. එතකොට ඊළඟ චෛතසිකය වන්නේ දෙවනි කුසල සාධාරණ චෛතසිකය වන්නේ සතිය. එතකොට මේකත් මේ විශේෂම චෛතසිකයක්. විශේෂයෙන්ම අවබෝධ කරගන්න උත්සාහ කරන්න මේ සතිය කියන චෛතසිකය. මේ සතිය කියන චෛතසිකය මේ අපි සාමාන්‍යයෙන් කතා කරන මේ සතිය නෙමෙයි.
දැන් අපි කියනවානේ මේ මනුස්සයාට මේ සිහි නෑ, එහෙම නැත්නම් මේ මනුස්සයාට මේ යමක් මතක නැහැ, ඒ මනුස්සයාට යමක් සිහියෙන් කරන්න බෑ. ඒ ආදි වශයෙන් කියන සතිය ගැන නෙමෙයි මේ චෛතසික සතිය ගැන කියන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් බලමු, සාකච්ඡා කරලා මේ ධර්මයේ දැක්වෙන ආකාරයට. එතකොට මේ සතිය, එහෙම නැත්නම් මේ සිහිය හෙවත් කුසල පක්ෂයේ මතක් වන ස්වභාවයට තමයි සතිය කියලා කියන්නේ. මොකද්ද කුසල පක්ෂයේ මතක් වෙන ස්වභාවය? සිහිය කියලා කියන්නේ කුසල පක්ෂයේ මතක් වෙන ස්වභාවය. අපි බලමු මේකේ මොකක්ද මේ කියන්න උත්සාහ කරන්නේ මේ ධර්මයේ අනුව කියලා. මේ ධර්මයේ තියෙන ආකාරයට ඒ ආකාරයට අපි තේරුම් ගන්න බලමු. දැන් මේ කෙලෙස් සහිත සත්වයාගේ මේ හිත අකුසල පක්ෂයේම තමයි බර වෙලා තියෙන්නේ. ඉතින් අකුසල පක්ෂය මේම තමයි මේ අපි මේ සාමාන්‍ය පුද්ගලයන්ගේ හිත විහිදිලා තියෙන්නේ. දැන් මේ උදාහරණයක් හැටියට දැන් මේ ගඟක ගලා යන වතුර පාරක මේ ලබු කබල. ඒ කියන්නේ මේ අපි දන්නවනේ ලබු කබල කියන්නේ අර ලබු ගෙඩියක ඇතුළ මදය අයින් කරලා ඒක වේලල හැම මේ කලයක් ආකාරයට සකස් කරපු භාජනයක්. එතකොට ලබු ගෙඩියකින් තමයි මේක සදාගන්නේ. එමණට අපි හැම නැත්නම් හිතමු මේ හිස් බඳුනක් කියලා. මේ එතකොට මේ ගලා යන දිහේ මේ ලබු කබලක් දාපුවාම මේ වතුර පාරත් එක්කම මේ ලබු කබල පා වෙලා යනවා. අන්නේ ඒ වගේ මේ කෙලෙස් සහිත සත්‍යයේ ස්වභාවය තමයි මේ අකුසල පක්ෂයේම තමයි ගමන් කරන්නේ. ඒක ඉතින් මේ හොඳට හරි පහසුයිනේ මේ අපිට තේරුම් ගන්න. දැන් වැඩි ඕනේ මේ එළියට පැහැලා බලපුවාම පාරේ යද්දි එහෙම නැත්තම් මේ ටීවී එක බලද්දි රූපවාහිනිය නරඹද්දි අපිට තේරෙනවා මේ කිසිම විශේෂ ව්‍යායාමයක් ඕනේ නැහැ මේ අකුසල පක්ෂේ මේ කෙලෙස් සහිත සත්වයාගේ හිත ගමන් කරවන්න. ඉතින් ඒක නිසා තමයි මේ බොහොම පහසුවෙන් සින්දුවක් අහන්න, එහෙම නැත්නම් රූපවාහිනියේ තියෙන විශේෂ චිත්‍රපටයක් නරඹවන්න, එහෙම නැත්නම් ලස්සන ඇඳුමක් අඳවන්න, එහෙම මේ විශේෂ ලොකු ආයාසයක් දරන්න ඕනේ නැහැ. ඒ වුණාට මේ ලොකු ආයාසයක් දරන්න ඕන මේ බණක් අස්සවන්න, ලොකු ආයාසයක් දරන්න ඕන මේ දානයක් දෙන්න, ලොකු ආයාසයක් දරන්න ඕන භාවනා කරවන්න. ඉතින් දැන් හොඳටම පැහැදිලි මේ අපි දැන් මේක මේ පසුව දාන මේ YouTube channel එක මේ ඔය බණකට තියෙන ලයික් ගානයි බණකට subscribe වෙලා ඉන්නේ පුද්ගලයන් ගානයි ඊට පස්සේ සින්දුවකට තියෙන ලයික් ගානයි සින්දුවකට subscribe වෙලා ඉන්න පුද්ගලයන් ගානයි බලපුවාම මේ ඒ වගේ දේවල් වල මේ සමහර සින්දු වල එහෙම මේ දවසින් දෙකකින් 12000 13000 ඔය ආදි වශයෙන් 20000 ආදි වශයෙන් බලනවා බලපු සංඛ්‍යාව දකින්න පුළුවන්. ඒ වුණාට මේ හොඳ බණක් තියෙන තැනකට ගිහිල්ලා බලපුවාම ඒ බණ අහලා තියෙන්නේ මේ එක්කෝ ඇතේ ඇඟිලි ගානට, එහෙම නැත්නම් 10ක් 20ක් 30ක් ඔය ආදි වශයෙන්. ඉතින් ඒකත් හොඳම උදාහරණයක්. ඉතින් මේ කෙලෙස් සහිත සත්‍ය කොච්චර ලේසියිද මේ ගඟ දිගේ පාවෙලා යන්න කියලා. ඉතින් ඒක තමයි මෙතන මේ කියන්නේ මේ අකුසල පක්ෂයේ මේ ගමන් කරන්නේ ඊටාම පහසුවෙන්. එතකොට මේ පහසුවෙන් ගමන් කරන දෙයට මේ විශේෂ ආයාසයක් ඕනේ නැහැ. මොකද්ද එතකොට මේ සිහියෙන් කරන්නේ? එසේ මේ ඉබාගාත යන්න තියෙන සිතට යන්න දෙන්නේ නැතුව කුසල පක්ෂයේ නවත්තනවා. ඒ කියන්නේ කුසල පක්ෂය මතක් කරලා දෙනවා. ඕක ඔහොම කරන්න එපා, මෙහෙමයි කරන්න ඕනි කියලා කුසල පක්ෂය මතක් කරලා දෙන එක තමයි සතිය කියලා කියන්නේ. එතකොට මේ සත්වයා අතින් මේ කුසල ක්‍රියා සිදුවන්නේ සත්වයන්ට කුසල සිත් වන්නේ ඒ සිහියෙන් හින්දා තමයි. ඒ සිහිය නැත්නම් හරියට අර ලබු කබල ගඟේ පාවෙලා යනවා වගේ අකුසල පක්ෂයම තමයි ගහගෙන යන්නේ. දැන් වෙන විදිහකට කියනවා නම් පෙර ඇසු දුටු කළ කී දෙයක් නැවත සිටීමට
දැන් අපි මේ මෙතන මේ සිහිය කියන දේ වැරදියට තේරුම් ගන්න එපා කියන්නේ දැන් මේ කියන්නේ දැන් මේ අපි තවත් සමහර වෙලාවට මේ සිහිය එහෙම නැත්නම් සතිය කියන වචනේ පාවිච්චි කරනවා මේ කලින් අහපු දෙයක් එහෙම නැත්නම් කියපු දෙයක් මේ නැවත හිතනවට සිතීමට කරන්නට තිබෙන දෙයක් කරන්නට ඕනෑයි කියලා හිතනකොට ලෝකේ මේ ඒකට මේ සිහිය කියලා කියනවා. ඉතින් ඒ සිහියට නෙමේ මේ චෛතසික කතාවේ සිහිය කියලා කියන්නේ. එහෙම නැත්නම් මතක් වෙනවා කියලා කියන්නේ මේ සතිය කියන චෛතසිකේට නෙමේ. එහෙම මේ ඇසුදුටු එහෙම නැත්නම් කල කී දෙයක් නැවත සිහි කරන්නට තිබෙන දෙයක් ගැන සිතීම චෛතසික සහිත වූ සිත් බොහෝ ගණනකින් සිදුවෙන විශේෂ ක්‍රියාවක්. එතකොට මේ දැන් අපිට යමක් මතක් වෙනවා. අපි කලින් කරපු දෙයක් නැවත මතක් කරනවා. අපි කලින් පාඩම් කරපු දෙයක් නැවත මතක් කරනවා. ඒ මතක් කරන දෙයට නෙමෙයි මේ චෛතසිකයේ මේ සතිය එහෙම නැත්තම් සිහිය කියලා කියන්නේ. මොකද මේ මතක් කරන දේ කරන්නේ මේ සිත් බොහෝ ගණනකින්. ඒක හරිම සියුම් කාරණයක්. ඒ කියන්නේ ඒ මතක් කරන දේ වෙන්නේ කොහොමද කියන දේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී පුළුවන් නම් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. ඒ ගැන අපි තව ගොඩාක් දුර සාකච්ඡා කරන්න ඕන. ඉතින් දැනට දැනගන්න මේ මතක් වෙන එක මතක් කරන එක කරන්නේ සිත් බොහෝම ගානකින්. එතකොට දැන් මෙතන මේ චෛතසික සතිය කියලා කියන්නේ ඒ මතක් කරලා දෙන මතක් කරවන දේ ඒක නෙමෙයි. දැන් මේ සතිය කියලා කියන්නේ මේ එක සිතක යෙදෙන නැ සිතක් කියවම අපි දන්නවනේ ඒක චිත්තක්ෂණයක් විතරයි තියෙන්නේ කියලා. ඒ චිත්තක්ෂණයේ යෙදෙන එක්තරා සියුම් ධර්මතාවයකට තමයි සතිය කියලා කියන්නේ. එහෙම නැතුව අපි මේ සාමාන්‍යයෙන් කියන මේ මතක් කරලා දෙන සිහියට නෙමෙයි. දැන් නවතත් අපි මාතෘකාවට එනවා නම් දැන් අපි අර කලින් කිව්වා වගේම දැන් උදාහරණයක් ගැනීමට කියනවා නම් යම් කිසි වස්තුවක් මේ ලද හොත් ඒ තමාගේ සැපේ පිණිස යොදා ගැනීම එහෙම සැපේ පිණිස යොදා ගැනීම හරි සංගවල ආරක්ෂා කරලා තියාගන්න එක තමයි මේ කෙලෙස් සහිත සත්‍යාගේ ප්‍රකෘතිය. දැන් අපි හිතමුකෝ උදාහරණයක් හැටියට දැන් දුප්පත් මිනිස්සෙක් මේ කැලේක ඇවිදිද්දී මේ කකුල හැප්පිලා මේ අපි හිතමු මොකක් හරි වටින දෙයක් ලැබුණා කියලා මැණික් ගලක් ලැබුණා එහෙම නැත්නම් රත්තරන් ලැබුණා මොනවා හරි ලැබුණා කියලා. එතකොට දැන් මේ සාමාන්‍යයෙන් මේ කෙලෙස් සහිත සත්‍යයේ ප්‍රකෘති ස්වභාවය මොකද්ද? ඒ වගේ ඊටාම වටින දෙයක් ලැබුණාම ඒක හංගනවා. ඒක ආරක්ෂා කරලා තියා ගන්නවා. ඒක තමයි මේ කෙලෙස් සහිත පුද්ගලයාගේ ස්වභාවය. එතකොට ඒක හරියට අර ගඟ දිගේ ගහගෙන යන ලබු කබල වගේ තමයි. ඒකට ඇලෙනවා, ගැටෙනවා, කෙලස් දිගේ යනවා. එතකොට නිකන් හිතලා බලන්න ඒ ගල, ඒ මැණික් ගල කකුල හැප්පුණාම ඒ පූජා වශයෙන්, අනුග්‍රහ වශයෙන් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕන. ධර්ම රත්නයට පූජා කරන්න ඕන. සංඝ රත්නයට පූජා කරන්න ඕන කියලා කීයෙන් කී දෙනෙකුට හිතේද? එතකොට ඒ වගේ හිතෙන්න නැත්නම් පරහට දෙන්න ඒක මේ ප්‍රകൃතියට වෙනස් ස්වභාවයක්. මේ ප්‍රകൃති කෙනෙකුට ඒක ස්වභාවයෙන් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒක ප්‍රകൃතියට සම්පූර්ණ වෙනස් ස්වභාවයක්. ඒ කියන්නේ කුසල පක්ෂය මතක් කරවල දෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මේ සතිය කියලා කියන්නේ. එතකොට සත්‍යයට ඒ වස්තු අනේකට දෙන්නට වූ සිතක් පහළ වීම නම් ප්‍රകൃතියේ සිත පැවතීගෙන යන ස්වභාවයෙන් යන්නට නොදී නවත්වා ගන්නා වූ ස්වභාවයේද ඒ සිතේ අංගයක් වශයෙන් ඇති වෙන්න ඕන. යම් කිසි පිනක් කරලා එහෙම නැත්නම් මේ කකුල හැදුණු හැපුණු මැණික් කැටේ පූජා කරන්න නම් අන්න ඒ විශේෂ ධර්මයට තමයි, ඒ කියන්නේ එක හිතක් හිතක් ගානේ පහළ වෙන විශේෂ ධර්මතාවයට තමයි සතිය කියලා මේ බුදුදහමේ කියන්නේ. එතකොට මේ තවදුරටත් මේ සතිය විශේෂයෙන්ම අපි සාකච්ඡා කරමු. එතකොට මේ පාපකරණේ එහෙම නැත්නම් පාප කිරීම කෙලෙස් සහිත සත්‍යාගේ සාමාන්‍ය ප්‍රකෘති ස්වභාවය. එතකොට මේ පාපයන්ගේ වැළකීමට ඒට විරුද්ධ ස්වභාවයක් ඕන.
ඒක නිසා මේ ඔහුගේ සන්තානය ගැන මේ සිත් වැලෙහි සිත් පරම්පරාවෙහි මේ පාපයන් වළක්වන්නව පාපේ දුරු කරන්නව සිතක් පහළ වීමට නම් ඒ ප්‍රකෘති වශයෙන් තියෙන ඒ පාපයන්ට නැඹුරු ස්වභාවය ඒ පැවතීගෙන යන ස්වභාවයට යන්නට නොදී ඒ යෑම වළක්වන ස්වභාවයක් ඒ සිතට තියෙන්න ඕන. ඒ පාපයෙන් වළක්වා සිත්වල හෙවත් සිල් රක්නා සිත්වල ඇතිවන්නා වූ ඒ ස්වභාවය සතියයි. එතකොට පාපයෙන් වළකින්නවා කියන්නේ සිල් රකින්නවා කියන එක නේ කියන්නේ පණ ඇති සතෙක් මරන්නේ අනුන්ගේ දෙයක් ගන්නෑ කාමයේ වරදවා හැසිරෙන්නේ බොරු කියන්නේ සුරාමේරේ පානය කරන්නේ ඔය ආදි වශයෙන් ඒ සිල් රකිද්දී ඒ ඇති වෙන්නේ සතියම තමයි. එතකොට පස්කම් සැපේ සෙවීම් විඳීම් වශයෙන් ගමන් කිරීම සත්‍යාගේ තවත් ස්වභාවයක්. එතකොට මේ නිර්වාණ මාර්ගයේ ගමන් කිරීම ඒකට විරුද්ධ ස්වභාවයක්. ඉතින් ඒක නිසා එතකොට මේ පස්කම් සැපෙන් අයින් වෙලා නිර්වාණය ගමන් කිරීම හෙලෝ ඇහෙනව නේද? ඔව්. හොඳයි. එහෙමනම් දැන් එතකොට මේ දැන් මේ සත්‍යයේ ස්වභාවය කුමක්ද? මේ පස්කම් සැපේම ඇලිලා ගැලිලා සෙවීම් විඳීම් වශයෙන් ගමන් කිරීම තමයි සත්‍යයේ ප්‍රකෘති ස්වභාවය. එතකොට නිර්වාණ මාර්ගයේ ගමන් කිරීම ඒට සම්පූර්ණයෙන් විරුද්ධ ස්වභාවයක්. එතකොට ඒක මොකද්ද විරුද්ධ ස්වභාවය? භාවනා කිරීම වශයෙන් නිවන් මඟට යන්න ඕන. එතකොට ඒ ආදි වශයෙන් මේ දානයේ දෙදී දැන් මෙතනදී කතා කරද්දී සීලය ඊට පස්සේ භාවනා කිරීමේදී ඒ ආදි වශයෙන් නිවන් මාර්ගයට ගමන් කිරීමේදී සත්ව සන්තානයේ ඇතිවන්නේ මේ පස්කම් සැපේ විදී මාර්ගයෙන් චිත්ත සන්තේනේ ගලා යෑම වළක්වලා භාවනා කිරීම වශයෙන් උපදනා සිත්වල ඇතිවන්නේ මේ සතිය කියන මේ සත්‍යාගේ ප්‍රකෘති ස්වභාවයට විරුද්ධ ඒ කුසල පක්ෂයේ යොදවන මේ චෛතසිකේ තමයි. ඉතින් ඒ ආකාරයටම තවත් විදිහකට කියනවා නම් මේ දියෙහි ඉල්පී පාවී යන ලබු කබලක් මෙන් අකුසල ධර්ම විෂයන්ට සිතට යන්නට නොදී කුසලයේ පිහිටවීම සතියේ ලක්ෂණයයි. අහිතයන් පහකොට හිතයන් ලං කිරීමද සතියේ ලක්ෂණය. එය ආරක්ෂක ධර්මයකි. අප්‍රමාදේ යනුද මේ සතියටම නමකි. ඉතින් මේකත් මේ විශේෂ කාරණයක්. දැන් අපි බොහෝ දෙනෙකුට මතක් වෙනවා නම් මේ බුදුරජාණන් වහන්සේගේ අවසන් වචනය අප්පමාදෝ අමත පදං ඔය ආදි වශයෙන් මහණනි අප්‍රමාද බව කියලා. එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් ඒ නිර්වාණ මේ පිරිනුවම් මංචකයේදී සැතපිල ඇඳගෙන ඒ බුදුරජාණන් වහන්සේ දුන්නු අවවාදේ එතන මේ අප්‍රමාදය කියලා කියන්නේ මේ සතිය කියන චෛතසිකයට. එතකොට ඒකත් දැනගන්න මේ අපි සාමාන්‍ය මේ සිංහලයේ කියන අප්‍රමාදය නෙමෙයි. මේ අපි සිංහලයේ ප්‍රමාදය කියලා කියන්නේ මේ පරක්කු වෙලා එනවා. එහෙම නැත්නම් ඒ කාලයට පසුව තවත් වැඩිපුර කල් අරගෙන යමක් කරනවා කියන එකනේ. ඒක නෙමෙයි මේ අප්‍රමාදය කියලා කියන්නේ. දැන් අප්‍රමාදව කුසල් කරව කියලා කියන්නේ මේ ඉක්මනට ඉක්මනට වැඩි වෙලා ගන්නෙ නැතුව කුසල් කරන්න කියන එක නෙමෙයි. අප්‍රමාදය කියලා කියන්නේ මෙතන සතියෙන් ඉන්න කියන එක. මොකේද සතියෙන් ඉන්නේ? මේ හැම වෙලාවෙදිම සතියෙන් ඉන්නවා. මේ හැම වෙලාවෙදිම සතියෙන් ඉද්දි මේකේ මේ විශේෂ ගුණයක් තියෙනවා. දැන් විශේෂයෙන්ම දැන් අකුසල කර කර ඉද්දි මේක වැඩි නොතේරුණාට
දැන් වැඩියෙන් දැන් සත්ව ඝාතනය කරන, වැඩියෙන් බොරු කියන, වැඩියෙන් සුරාමේරය පානය කරන ඒවාදී පුද්ගලයන්ට මේකේ ලොකු අවබෝධයක් දැනෙන්නේ නැහැ. ඒ වුණාට යම් කිසි අවස්ථාවක තමන් පංචශීලයේ රකින්න පටන්ගත්තු වෙලාවක් තියෙනවා නම් ඒක හිමින් හිමින් මේ සද්ධාව මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය සංඝරත්නය ගැන එහෙම පැහැදීමකින් යුතුව තමන් මම අද ඉඳන් පන්සිල් රකින්නවා කියලා යම් කිසි උත්සාහයක් කරගෙන ඒක හිමින් හිමින් කරද්දී මේ සතිය දියුණු වෙනවා, තමන්ටම තේරෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මොකද මේ තමන් පවක් කරන්න යද්දිම තමන්ට මතක් වෙනවා මේක මන් නොකළ යුතු දෙයක් කියලා. බොරුවක් කියන්න යද්දිම දැන් මම මේ බොරුවක් තමයි කියන්න යන්නේ කියලා මතක් වෙනවා. එතකොට ඒක තමන්ට නවත්ත ගන්න පුළුවන්. ඉතින් මේක තවත් විශේෂයෙන්ම මේ වර්ධනය වෙනවා මේ ධර්මයේ තියෙන ආකාරයට. මේ සතිපට්ඨාන භාවනාව ඔය ආදි වශයෙන් කරද්දී, කායානුපස්සනා ඔය ආදි වශයෙන් භාවනා කරද්දී මේ සතිය විශේෂයෙන්ම වර්ධනය වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. අපි ඒවත් ඉදිරියේදී මේ අපිට අවස්ථාවක් ලැබුණොත් සාකච්ඡා කරමු. ඉතින් මෙතනදී මේ විශේෂයෙන් අපිට කියන්න ඕන කරේ මේ අප්‍රමාදය කියලා කියන්නේ මේ සතිය කියන චෛතසිකයටම තමයි. ඉතින් මේ අකුසල පක්ෂයට යා නොදී කුසල පක්ෂයේ සිත පැවැත්වීමට සතිය ඌමනාවන්නක් මෙන් කුසල පක්ෂයේ ගමන් කිරීම වලක්වන අකුසල පක්ෂයේ සිත පැවැත්වීමට අකුසල සතියක් ඌමනා වෙන්නේ නැහැ. දැන් අපි කලින් කතා කරා වගේ මේ අකුසලයේ මේ යෙදෙන්නට මේ විශේෂ සතියක් ඕන වෙන්නේ නැහැ. මේ කුසලයේ යෙදෙන්න තමයි මේ සතිය ඕන වෙන්නේ. වෙනතෝ මේ අකුසල කරන්න අකුසලයේ යෙදෙන්න ඒ වගේ සතියක් ඕන වෙන්නේ නැහැ. මොකද මේ සිත හැම වෙලාවෙම අකුසල පක්ෂයට බර වෙලා තිබෙන්නේ. ඒකින්ද ඒක හරියට අර ගහගෙන යන ගඟේ දාපු ලබු කබල වගේ නිකම්ම ඉබේම යනවා. එතකොට මේ කුසල පක්ෂයේ සිත යොදන්න තමයි මේ සතිය ගේන මේ චෛතසික උමනා වෙන්නේ. ඉතින් මේ අකුසල ධර්ම සියල්ලම සතියට විරුද්ධ ධර්මයව. ඒවට මිච්ඡා සතිය කියලා කියනවා. එතකොට මේ අකුසල ධර්මයේ සියල්ලටම මේ මිච්ඡා සතිය කියලා කියනවා. එහෙම නැත්නම් එතන මිච්ඡා සතිය කියලා මේ පරමාර්ථ ධර්මයක් නැහැ. මොකද මේ අකුසලයේ සත්‍යය යොදන්න විශේෂ මේ සිහියක් ඕන වෙන්නේ නැති නිසා. එතකොට මේ අකුසල ධර්ම සියල්ලටම තමයි මේ මිච්ඡා සතිය කියලා කියන්නේ. එතකොට මේ අකුසල සතියේ සමහර විට මේ ධර්මයේ මිච්ඡා සතියේ දෙනවා, මිච්ඡා සතියෙන් මේ අකුසලය කරා කියලා කිව්වහම දැනගන්න මේ අකුසලයේ සිතේ දෙනවා කියන එක ගැන තමයි ඒක කියන්නේ. එහෙම නැත්නම් මිච්ඡා සතිය කියලා විශේෂ පරමාර්ථ ධර්මයක් නැහැ. ඒක මොකද මේ සියලුම සත්‍යයන් බොහොම පහසුවෙන් අකුසලයේ ඉදිරියට ඇදිලා යන නිසා. එතකොට දැන් මේ අවසාන වශයෙන් මේ චෛතසිකයේ සතිය කියන චෛතසිකයේ සම්බන්ධයෙන් මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන කොහොමද ධර්මයේ තියෙන්නේ කියලා බැලුවොත් මේ අරමුණ සිහි කිරීම තමයි ඒකේ ලක්ෂණ. එතකොට මෙතන මේ කුසල අරමුණ සිහි කිරීම තමයි මේ සතියේ ලක්ෂණේ වන්නේ. එතකොට මේකේ කෘත්‍ය වන්නේ සිහි නැති නොවීම තමයි මේකේ කෘත්‍ය. ඉතින් මේක විශේෂ කාරණයක්. මේ සිහි නැති නොවීම, මොකද්ද සිහි නැති නොවීම කියන්නේ? මේ සිහි නැති සිහිය නැති වෙච්ච ගාම තමයි අකුසලේ යන්නේ හිත. දැන් තමන් හොඳට හිතලා බලන්න මේ ලෝභ දෝෂ මෝහ පස්සේ යන්නේ සිහිය නැති වෙච්ච ගාම තමයි. මොකද හරියට ධර්මයේ හොඳට ඉගෙනගෙන යනවා නම් ඉගෙනගෙන යනවා නම් තමන්ට මොකක් හරි මේ තමන් ආස කරන අරමුණක් දැක්කුණු ගාම දැනෙන්න ඕන මේක මේ පරමාර්ථ වශයෙන් ගත යුතු දෙයක් නැති. ඒ ආදි වශයෙන් ඒ කිරින් ඒ භාවනා කරගෙන යද්දී ඒ අවස්ථාවලදී වර්ධනය වෙනවා තමන් ඒ තමන් හිත දියුණු වෙලා තියෙන ප්‍රමාණයට. ඉතින් මේ අපි එදිනදා ජීවිතයේ ජීවත් වෙන අපි මේ අකුසලයේ යෙදෙන්නෙම මේ සිහිය නැති වෙච්ච ගාම වෙන්නේ අපි අකුසලේ යනවා. එතකොට මේකේ මේ කෘත්‍ය තමයි ඒ සිහිය පවත්වා ගන්න. එහෙම නැත්නම් සිහි නැති නොවීම තමයි මේ සතිය කියන චෛතසිකේ කෘත්‍ය. එතකොට මේක කොහොමද අපිට වැටහෙන්නේ? මේ හිත ආරක්ෂා කරන ස්වභාවය. මොනවාගින්ද ආරක්ෂා කරන්නේ? අකුසලයට හිත වැටෙන්න දෙන්නේ නැතුව හිත ආරක්ෂා කරන ස්වභාවයෙන් මේ සතිය වැටහෙනවා. එහෙම නැත්නම් ඒකේ පච්චුපට්ඨානේ ඒක තමයි. එතකොට මේකේ පදට්ටානේ තමයි ස්ථීර සංඥාව හෝ කායානුපස්සනා සතිපට්ඨානාදී
ආසන්න කාරණා. එතකොට ඒව තමයි මෙතකොට කායානුපස්සන ඔය ආදි වශයෙන් භාවනා කරද්දී මේ සතිය තවදුරටත් අපේ කලින් ගෝවාගේ දියුණු වෙනවා. ඉතින් ඒක නිසා ඒව තමයි මේකේ මේ ආසන්න කාරණා හැටියට එහෙම නැත්නම් පදට්ටානේ වශයෙන් දැක්වෙන්නේ. ඉතින් මේ කියන අවසාන වශයෙන් මේක මේ අපි විසුද්ධි මාර්ග පුතෙන් තමයි මේ හැම වෙලාවෙම මේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ටාන උපුටා ගන්නේ. මේ අපි මේ ළඟකදී ඉඳලා මේක මේ මූලාශ්‍ර දක්වන්නේ නැහැ. මොකද මේ මූලාශ්‍ර දක්වන මේ ඒ වෙබ් ලින්ක් වල මේ හරියට ලින්ක් එක මේ ළඟකදී ඉඳලා හරියට දක්වන්නේ නැති නිසා ඒක මේ හරියට මේ ඒ තියෙන තැන අපිට මෙතනදී දක්වන්න බෑ. ඒ වුණාට මේ හැම වෙලාවෙදිම අපි මේ පරිහරණය කරන්නේ මේ රේණුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොත් සහ මේ විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථවලින් තමයි මේ කොටස උපුටා ගන්නෙ. ඉතින් Tamante සම්බන්ධ උමනාවක් තියෙනවා නම් තවදුරටත් ඒ පොත් තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් දැනගන්න පුළුවන්. එතකොට මේ විසුද්ධි මාර්ගයේ මේක අවසාන වශයෙන් දැක්වෙනවා මේ අරමුණෙහි දැඩිව පිහිටන හේයින් මේක ඉන්ද්‍ර කීලයක් වගේ කියලා. එතකොට චක්සුද්වාරාදී ආරක්ෂා කරන හේයින් දොරටු පාලකයෙකුත් කියලා දැනගන්න ඕනේ. එතකොට මේ ඉන්ද්‍ර කීලය කියන්නේ මොකක්ද කියලා අපි කලිනුත් කියලා ඇති. මේ ඉස්සර කාලේ නගරවල මේ සතර කොනේහි මේ ඉතා විශාල මේ ලී කණුවක් හිටවනවා. එතකොට මේ ලී කණුව මේ කියනවා මේ පොළවෙන් උඩට තියෙන ප්‍රමාණයටම පොළවෙන් යටටත් ගිල්වල දෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රකීල හතර සිටවල තමයි මේ ඉන්ද්‍රකීලයේ පාදක කරගෙන තමයි ඒ අවට මේ ඔය විශාල තාප්ප බැඳලා ඒ නගරේ නිර්මාණ කරන්නේ. එතකොට කියනවා මේ ඉන්ද්‍රකීලය මේ ඉතාම දැඩි සුළු සුළඟකට ගම් වතුරකටවත් වැටෙන්නේ නැහැ. අනිත් මුළු නගරේම විනාශ වෙලා ගියත් මේ ඉන්ද්‍රකීලය ඉතුරු වෙලා තියෙනවා. අන්න ඒ වගේ මේ දැඩිව පිහිටන ස්වභාවයෙන් මේ සතිය ඉන්ද්‍රකීලයක් වගේ කියලා දැනගන්න කියලාත් කියනවා. ඊට පස්සේ තවත් උදාහරණයක් කියනවා. දැන් මේ චක්කු සෝත ගාන ජීව කායාදී වශයෙන් අපි දන්නවනේ දැන් මේ එක එක අරමුණු වෙනවා කියලා. එතකොට ඒ අරමුණ එද්දි මේ අරමුණාවේ මේ හේතුව හින්දා එතකොට මම මේ අරමුණ ආපු නිසා මම අකුසලෙහි යෙදෙන්නේ නැහැ. මේ අරමුණ මම ගත යුතු අරමුණක්. මේ අරමුණ මම නොගත යුතු අරමුණක් කියලා ඒ අරමුණ ගන්නවද නැද්ද කියන දේ සතියෙන් යුතුව දකිනවා. එතකොට මේකත් මේ ධර්මයේ බොහෝ වෙල තැන්වල සඳහන් වෙන තැන්. අපිට මතක නම් මේ එකවරට මතක් වෙන්නේ නැහැ. අපිට එකවරට මතක් වෙන්නේ නැහැ. ඒක අපි මේ ඊටාම කෙටි බුදුරජාණන් වහන්සේගේ ඕදණක් අහලා ආබාහ්‍ය දාරුචීරිය කියන මේ අපේ බුද්ධ ශාසනයේ ඊටාම කෙටි අවවාදයක් ලැබලා 80 මහ ශ්‍රාවකයන් අතර රහත් වෙච්චි මහා උත්තම බාහ්‍ය දාරුචාරි කියන දාරුචාරි කියන මේ ස්වාමින් වහන්සේ. එතකොට ඒ අවස්ථාවේදී හිටියේ මේ අර මේ කෝටු කෑලි වලින් තියෙන ඇඳුමක් ඇඳගෙන තමයි. එතකොට උන්වහන්සේ මේ ඒ අවස්ථාවේදී මේ කිසිම මාර්ගඵලයක් ලැබලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ගියාම බුදුරජාණන් වහන්සේ පිණුසිඟා වඩිනවා බාහ්‍ය දාවුචීරිය. එතකොට පිණුසිඟා වඩින අවස්ථාවවලදී ගිහිල්ලා කියනවා ස්වාමීනි මට මේ ධර්මයේ දේශනා කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන පළමු අවස්ථාවවලදී මේ පිණුසිඟා වඩින අවස්ථාවවලදී බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේමනි කියන්නේ මේ කොයි වෙලාවේ අපි මියයිද දන්නේ නැහැ. ඒක නිසා වහවහ මට මොනා හරි කියන්න කිව්ව මේ ධර්මයක් දේශනා කරන්න කිව්වහම බුදුරජාණන් වහන්සේ ඒක දිවසින් දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තමයි මේ දැක්කොත් දැක්ක පමණයි කියලා සිතන්න. ඇසුනොත් ඇසුනා පමණක් කියලා සිතන්න. එතකොට ඔය ආදි වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට ඒකෙන් කියන්නේ මේ චක් සෝත ගාන ජීවා කියන දොරටුවෙන් ආවහම මේක දැනුණ පමණයි කියලා හිතන්න.
ඒ ආදිවාසීන් ඒ කරන්නේ මේ සතියෙන් තමයි. ඉතින් බලන්න හිතලා ඒ බාහිර දාරුචීරිය ඒ අවස්ථාවේදී පෘථග්ජන වෙලා ඉන්න ඒ ස්වාමින් වහන්සේ ඒ පද හතරකින් තියෙන ගාථා වහලා ඒ වෙලාවෙම අරහත් බවට පත් වෙනවා. ඉතින් ඒ පද හතර අහලත් අරහත් බවට පත් වෙන්නේ මේ අපි අර කලින් කියපු මේ සප්ත විශුද්ධිය සම්පූර්ණ කරලම තමයි. එතකොට ඒ කුඩා ප්‍රමාණය කියද්දි ඒ බාහිය දාරුචීරිය ඒ අවස්ථාවේදී ඒ ටික අවබෝධ වෙලා ඉතින් නිර්වාණය අවබෝධ වෙලා අරහත් මාර්ගය අරහත් ඵලයට පත් වෙලා ඒ මහා රහතුන් වහන්සේ නමක් 80 මහ ශ්‍රාවකයන් අතරින් එක් ශ්‍රාවක නමක් වෙලා තමයි ඒ අවස්ථාවේදීම පිරිනිවන් පාන්නේ. ඉතින් එතනදිත් ඒ ඒ ඒ කොටස කිව්වහම ඉච්චර දුරට තේරෙන්න කොච්චර ප්‍රඥාවක් තියෙන්න ඕනද. ඉතින් එතනදී කියන කතාව තමයි මේ චක්කුද්වාරාදී වශයෙන් ඒ ආරක්ෂා කරගෙන ඉන්න කියන දේ මේ සතියෙන් තමයි කරන්නේ. ඒක නිසා මේ දොරටු පාලකෙක් කියලා දැනගත යුතුයි කියලා කියනවා. ඉතින් මේ ආකාරයට ඉදිරියට යනවා නම් ඊළඟට තියෙන චෛතසික දෙක තමයි මේ හිරිය සහ ඔත්තප්පේ කියලා. එතකොට මේක මේ අකුසල රාශීදිත් අපි කතා කරා අහිරිකේ සහ අනොත්තප්පේ කියලා. ඒක නිසා මේ පින්නතුන්ට මතක ඇති ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙකක් තමයි මේ හිරිය සහ ඔත්තප්පේ කියලා කියන්නේ. ඉතින් අපි මේකත් කතා කරනවා නම් දැන් මේ පාපේ පිළිකුල් කරන ස්වභාවය හෙවත් පාපේට ලැජ්ජවන ස්වභාවය තමයි හිරිය. එතකොට මේකට කලින් අපි අර අහිරිය කියලා කතා කරේ පාපේට ලැජ්ජ නැතිවන ස්වභාවය. එතකොට පාපේට ලැජ්ජවන ස්වභාවය තමයි හිරිය. ඉතින් මේ කලින් කතා කරමු නිසා අවබෝධ කරගන්න පහසු වෙ ඇති. එතකොට පාපේට බයවන පාපේ කෙරෙහි තැතිගන්නා ස්වභාවය තමයි ඔත්තප්පේ කියලා කියන්නේ. එතකොට මේ ධර්ම දෙකට කියනවා මේ ධර්ම දෙක නිසා තමයි සත්පුරුෂයන්ගේ සිත පාපයන් කෙරෙහින් හැකිලෙන්නේ පසුබසින්නේ. නුවණැත්තෝ මේ ධර්ම දෙක නිසා පාපයන්ගේ වෙන්ව පාපේ දුරලලා සුවසන්තානේ රැකගන්නවා. ඒක නිසා මේ ධර්මය දෙදෙනාට ලෝක පාලක ධර්ම කියලත් කියනවා. එතකොට අහිරික අනුත්තප්ප දෙක අකුසල පක්ෂයේ මහා බල දෙකක්. එතකොට හිරි සහ ඔත්තප්ප කියන මේ දෙක කුසල පක්ෂයේ මහා බල දෙකක් වෙනවා. එතකොට මේ අකුසල පක්ෂයේ බල දෙක මැඩීමට සමස්ත වෙන්නේ මේ හිරිය සහ ඔත්තප්පේ කියන එක. ඉතින් මේක අපි හොඳට තමනුත් පසු වේලාවක හොඳින් විමසලා බලන්න මේ ඕනෑම තැනක පවක් අකුසලයක් නරක දෙයක් කරනවා නම් ඒ මිනිස්සුන්ට එක්කෝ ලැජ්ජ නැහැ, එක්කෝ බය නැහැ, එක්කෝ ওই දෙකම නැහැ. ඒක නිසා තමයි මේ ලෝකයේ මේ අකුසල කර්ම නරක දේවල් වැඩියෙන්ම වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මේ නරක දේවල් වලින් අපි සාමාන්‍ය ලෝක සම්මතයේ පවා තියෙන නරකයි කියන දෙයක් කරන්නේ නැත්නම් ඒ කරන්නේ එක්කෝ ලැජ්ජවන නිසා, එක්කෝ ඒට බය වෙන නිසා. ඒක නිසා මේ දෙකට ලෝක පාලක ධර්ම කියලාත් කියනවා. ඉතින් මේ ලෝකයේ අකුසල් කිරීමට ලැජ්ජාව පමණක් නොව කුසල් කිරීමට ලැජ්ජාවකුත් තියෙනවා. ඉතින් මේකත් මේ විශේෂ කාරණයක් මේ චෛතසික කතාවේදී නෙමෙයි මේ විනම කාරණයක් හැටියට මේ කියන්නේ. මේකත් මේ සාමාන්‍යයෙන් තියෙන දෙයක්. මේ සමහර පුද්ගලයන්ට මේ අකුසල් කරන්න විතරක් නෙමෙයි මේ කුසල් කරන්නත් ලැජ්ජයි. ඒක මේ බොහොම දකින්න පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් මේ පින් නොකරන සෑම කල්හිම පාපේ ඇලී ගලී හිටින ඇතැමුන්ට පින් කරන එක ලැජ්ජාවක් වෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇටියට මේ සමහර තරුණ ළමයිට මේ සිල් සමාදන් වුණාම මේ උසුළු විසුළු කරනවා කියලා ඒගොල්ලෝ සිල් ගන්න කැමති නැහැ. ඉතින් මේ ඒකත් ඉතින් මේ අවාසනාවකට කාරණේ තමයි. භාවනා කරනවා කියලා මේ උසුළු විසුළු කරනවා, දැන් තමන් තරුණ කාලේ භාවනා කරනවා, මේ දැන් ඉඳන්ම සිල් ගන්නවා කියලා ඒකට මේ විශේෂ ලැජ්ජාවක් තියෙනවා. එතකොට මේ එතන මේ තියෙන ලැජ්ජාව මේ පින් කිරීම පිළිබඳව ඒ ලැජ්ජාවට කියන ලද මේ ඒක මේ හිරිය නෙමෙයි. ඒක මේ විශේෂයෙන්ම මේක මේ කුසලයේ පිළිකුල් කිරීම වශයෙන් පහළ වෙන ද්වේෂයක්. ඒක
ඒකට මේ මෙතන මේ තියෙන හිරිය හරි ඔත් අපේ හරි කියලා විශේෂයෙන් දක්වන්න එපා. ඒ සිල් ගන්ඩ ලැජ්ජවෙන්නේ එහෙම නැත්නම් භාවනා කරන්න ලැජ්ජවෙන්නේ, ඒක මේ කුසලේ පිළිකුල් කිරීම වශයෙන් පහළ වෙන අපි කලින් කලින් කතා කරපු අකුසල චෛසයක් වෙන ද්වේෂය, අරමුණ ප්‍රතික්ෂේප කරන ස්වභාවය. ඉතින් මේ ඒ වගේම මේ එසේම සමහර කුසලයට මේ බියත් වෙනවා. ඒ කියන්නේ මේ පින්කම් කරන තැන්වලට යාමට පවා සමහර අය බිය වෙනවා. මේ පින් කිරීම පිළිබඳ වූ ඒ බියද කියන ලද ඔත්තප්පේ නෙවෙයි, භයාකාරයෙන් පහළවන්නා වූ ද්වේෂයම. ඉතින් මේකත් මේ විශේෂයෙන් දැනගන්න ඕන. මේ සමහර පුද්ගලයෝ මේ බයයි. දැන් උදාහරණයක් හැටියට මේ දැන් මෙයා මෙහෙම මේ ওই වැඩි වැඩියෙන් බණ අහලා මේ මහාන වෙයිද දන්නේ, වැඩි වැඩියෙන් මේ ඔය සිල් අරගෙන මේ ගිහිගේ හැරලා ගිහිල්ලා මහාන වෙයිද දන්නේ, ඔය දිගටම ඕක කර කර ඉඳීද දන්නේ, මේ ඔය ආදි වශයෙන් මේ එහෙම හිතන පුද්ගලයනුත් ඉන්නවා. දැන් මේ සමහර වෙලාවට මව්වරු බය වෙන්න පුළුවන් තමන්ගේ පුතාලා වැඩියෙන් භාවනා කරන්න යද්දි, වැඩියෙන් සිල් ගනිද්දි මේ කලින්ම විවාහවත් වෙන්නේ නැතුව මුලදිම මහාන වෙලා ගෙදරින් යයිද කියලා. ඉතින් ඔහොම ඔය ආකාරයට බොහෝම මේ කුසල පක්ෂයේ සම්බන්ධයෙන් මේ විශේෂයෙන් තියෙන ලැජ්ජාවකුත් විශේෂයෙන් තියෙන භයකුත් තියෙනවා. ඉතින් මේ දෙකම අවාසනාවේ ස්වභාවය කියන්නේ මේ බොහෝම ප්‍රබල විදිහට මේ ලෝකේ දකින්න තියෙනවා. ඉතින් මේ දෙකම මේ ද්වේෂය තමයි. මේවා දෙකම මේ විශේෂ අකුසල. ඉතින් මේ සමහරු බරක්ගෙන යෑමට බර වැඩක් කිරීමට ඇඳුම් පැළඳුම් හොඳ නැති බවට, ගෙවල් හොඳ නැති බවට, දුප්පත් බවට, නූගත් බවට ලැජ්ජා වෙනවා. ඒද හැකිලෙන ආකාරයෙන් පහළවන්නා වූ ද්වේෂය හෝ හීනමානයම තමයි. එතකොට මේ මෙතනදි මේ මෙතන මේ ලැජ්ජ නැති හරි බය නැති හරි බව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න මේ හිරිය සහ ඔත්තප්පේ කියලා කියන්නේ, හිරිය කියලා කියන්නේ පව් කරන්න ලැජ්ජ වන ස්වභාවයට, ඔත්තප්පේ කියලා කියන්නේ පව් කරන්න බය වෙන ස්වභාවයට. ඉතින් මේ අපි සාමාන්‍ය ලෝකයේදී තියෙන ලැජ්ජ වෙන හෝ බය වෙන ස්වභාවය කියන්නේ ඒක ද්වේෂය. දැන් මෙතනදී කියන මේ පින් කරන්න ලැජ්ජ වෙනවා, ඊට පස්සේ පින් කරන්න බය වෙනවා කියන්නේ ද්වේෂයම තමයි. ඉතින් මේ සමහර අය දැන් ඔය බර වැඩක් කරන්න ලැජ්ජ වෙනවනේ. එතකොට පරණ ඇඳුමක් ඇඳගෙන යන්න ලැජ්ජ වෙනවනේ. දුප්පත් වෙනකොට ලැජ්ජ වෙනවනේ. එතකොට ඒ ඇති වෙන්නේ මේ ලැජ්ජාව කියලා කියන්නේ එතනක් තියෙන ද්වේෂය. එතකොට ඒ දෙක පැහැදිලිව තේරුම් ගන්න. එතනදී මේ හිතේ හැකිලෙන ස්වභාවය තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ ද්වේෂය, එහෙම නැත්නම් හීනමානය, ඔය ආදි වශයෙන් දැනෙන දේවල්ම තමයි. හොඳයි. එතකොට මේ හිරිය සහ ඔත්තප්පේට මේ ධර්මයේ දැක්වෙන ආකාරයට මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන වශයෙන් දක්වන්නේ මොනවාද කියනවා නම්, එතකොට පළවෙනි එක හිරිය. එතකොට හිරියේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන වෙන්නේ පාපේ පිළිකුල් වන ගතිය තමයි ඒකේ ලක්ෂණය. එතකොට හිරියේ ලැජ්ජා ස්වභාවයෙන් පව් නොකිරීම තමයි ඒකේ කෘත්‍යවන්නේ. එතකොට පව් කරන්න ලැජ්ජ වෙනවා. ලැජ්ජ ස්වභාවයෙන් තමයි පව් නොකර සිටින්නේ. එතකොට ලැජ්ජ ස්වභාවයෙන්ම පාපයෙන් හැකිලීම තමයි වැටහෙන ආකාරය. ඒ තුනේ පාපයක් කරන්න සිද්ධ වෙද්දී තමන්ගේ හිත හැකිලෙනවා. ලැජ්ජ ස්වභාවයෙන් තමයි හැකිලෙන්නේ. එතකොට මේකේ පදට්ටානේ වෙන්නේ ආත්ම ගෞරවය තමයි ආසන්න කාරණේ. එතකොට මේක තියෙනවා මේ ආත්ම ගෞරවය මොන වගේද කියලා, මේ කුලකාන්තාව තමන්ගේ ආත්ම ගෞරවයෙන් පව් නොකරන, ඒ කියන්නේ කුලකාන්තාවක් අපි හිතමුකෝ මේ කාමේ හැසිරෙන්න අවස්ථාව ලැබුණත් මේ තමන්ගේ ආත්ම ගෞරවය ගැන සලකලා ඒක නොකර ඉන්නවා. ලැජ්ජාව නිසා ඒක නොකර ඉන්නවා. පිළිකුල් ස්වභාවය නිසා නොකර ඉන්නවා. එතකොට ඒ කුල කාන්තාවක් වගේ ආත්ම ගෞරවයෙන් පවු නොකිරීම තමයි මේ හිරිය කියලා කියන්නේ. එතකොට මේ ඔත්තප්පේ කියලා කියන්නේ ඔත්තප්පේ ලක්ෂණේ රසේ සපච්චපට්ඨානේ පදට්ටානේ කියලා කියන්නේ. එතකොට පාපේ තැති ගන්නා ලක්ෂණ. එතකොට පව් කරන්න බය වෙන තැති ගන්න ස්වභාවය තමයි ඔත්තප්පේ ලක්ෂණය. එතකොට බය ස්වභාවයෙන් පව් නොකිරීම තමයි ඒකේ කෘත්‍යය. බය ස්වභාවයෙන් පව් කරන්නේ නැතිකම තමයි ඒකේ කෘත්‍යය.
එතකොට බය ස්වභාවයෙන් පාපේ හැකිලීම තමයි වැටහෙන ආකාරය. ගැන පාපයක් කරන්න ගියාම බය වෙන නිසා කරන්නේ නැහැ. එතකොට පරගෞරවය ආසන්න කාරණය. එතකොට අනිත් අයගේ ගෞරවය තමයි ආසන්න කාරණේ. දැන් උදාහරණයක් හැටියට මේ වෙසඟනක් වගේ කියලා කියනවා. දැන් වෙසඟනක් මෙන් මෙරමාහයට අනිත් අයට බයින් පව් කරන්නේ නැහැ. මොකද මේ අනිත් අය දැක්කොත් මොනා හරි කියයි කියලා බය වෙලා දැන් වේශ්‍යාවක් ප්‍රසිද්ධියේ එක කරන්නේ නැහැ. ඒ අවස්ථාවේදී ඒ පවෙන් වැළකීලා ඉන්න. මොකද අනිත් අයට බයයි. පරපුද්ගලයන්ට ගෞරව කිරීම සම්බන්ධයෙන් බය වෙනවා. එතකොට පරගෞරවය තමයි මෙතනදී බයට ආසන්න, ඒ කියන්නේ ඔත්තප්පේට ආසන්න කාරණේ. එතකොට හිරියට ආසන්න කාරණේ ආත්ම ගෞරවය, ඒ කියන්නේ ලැජ්ජාවට ආසන්න කාරණේ ආත්ම ගෞරවය, බයට ආසන්න කාරණේ තමයි අනිත් අයට තියෙන ගෞරවය. ඉතින් ඒ ආකාරයට තමයි මේ හිරිය සහ ඔත්තප්පේ කියන චෛතසික දෙක ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් අපිට මෙතන ඉඳන් තවත් චෛතසික බොහෝ ගාණක් සාකච්ඡා කරන්න තියෙනවා. අලෝභය, අදෝෂය, අමෝහය ඔය ආදි වශයෙන්. අමෝහය ඇත්තටම මේ සර්වචිත් සාධාර චෛතසික නෙමෙයි. ඒ වුණාට අපි ඉදිරියේදී අමෝහයත් සාකච්ඡා කරනවා මේ අලෝභය අදෝෂයත් එක්කම. ඉතින් මේ ආදි වශයෙන් අපිට තව ඉදිරියට සාකච්ඡාව දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතන ඉඳන් තියෙන ඊළඟ චෛතසික තුන එක දිගට සාකච්ඡා කරොත් වඩා හොඳින් අවබෝධ වෙන නිසා අද තියෙන කාලයත් මේ වෙනකොට අපිට අවසන් වෙන නිසා අද දින අපි සාකච්ඡාව මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සහභාගී වුණු සියලු දෙනාටම, මේකට දායකත්වය දැක්වූ සියල්ලටම හද පිරි පුණ්‍ය අනුමෝදනාව සිදු කරමින්ම මේ ධර්ම සාකච්ඡාවේ අපි අවබෝධ කරගන්න, දැනගන්න අසන ධර්ම කරුණු අපි සියලු දෙනාටම අපි ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් පිණිසම හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින්ම අපි අද දින ධර්ම සාකච්ඡාව, මේ අභිධර්ම සාකච්ඡාවේ 44 වෙනි කොටස අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි.